ඔබ දන්නවද මිනිසුන්ගේ තරුණකම තව මිනිස්සු අනුකරණය කරනවා. ඒ මිනිසුන්ගේ හැටි. හැබැයි සෝබාදහමේ තරුණකම කාටවත් අනුකරණය කරන්න බෑ. ඒ තරුණකම දැකලා තරුණ මිනිස්සු පවා සුසුම් හෙලනවා. මෙන්න මේ විදිහට. නැල්ල සුබාදහම අපට තිල්ල කරලා තියෙන තවත් සුන්දරම ස්ථානයක්. හැබැයි වෙනසේ අපිට බදුල්ල බලා යනකොට දෙපැත්තේ දකින්න මුණ ගැහෙන හම්බෙන අපූරු සහ සොඳුරු තැන් පුළුහන් තරම් ප්‍රමාණයක් වෙනස කැමරාවේ පටිගත කරගන්න ඕනකම තිබුණා. ඒ හින්දාම ඔය හැටල් නුවරඑළි පාරේ නැරඹුම් මධ්‍යස්ථාන ඉදලා අපි නොදන්න ඒත් අපිට හිතුණ මේ පාරෙන් ගියොත් දේවෝන්නැල්ල ළඟටම නම් යන්න පුළුවන් වෙයි කියලා තීරණය කරලා අපි පඩිපෙලක් දිගේ බහින්න පටන් ගත්තා. ඔබ පිළිගන්නවද? දේවෝන්නැල්ල මේ තරම් ලස්සනට මේ තරම් ගුප්ත තැනකදලා අපි මුළු ජීවිත කාලෙම බලලා නැහැ. අපි ඉන්න වටපිටාව තුල තියෙන මහ පුදුමාකාර গুপ্ত බවක්. මේ පරිසරයේ තියෙන ගස්කොළන් වලට කතා කරන්න පුළුවන් කමක් නැහැ. රැහැයියන්ගේ හඬ ඇහෙන්න වෙන අපිට හුරු පුරුදු හඬවල් මෙතනින් ඇහෙන්නේ නැහැ. සමහර හඬවල් තියෙනවා. ඒ හඬවල් කාගේද කියලා අපිට තීරණය කරන්නවත් බෑ. ඒ වගේ මහ গুপ্ত එහෙත් සොඳුරු වටිනා තැනක් කියන එක මෙතෙන්ට ආවට පස්සේ හිතුණා මේ තැනට මේ පැත්තේ ඉන්න සිංහල බෞද්ධ දමිල හින්දු බොහෝ උදවිය වන්දනා කරන්න සහ බාරහාර වෙන්න එන ඉපැරණිතිම පුරාණම සිද්ධාස්ථානයක් විදිහට ප්‍රදේශවාසීන් මෙතන හඳුන්වන මේ තැනත් එක්කලා බැඳිච්ච ජනප්‍රවාදත් ඕනෑතරම් තියෙනවා මේ පරිසරය තුල තියෙන මේ ස්ථානය කතරගම දෙවියන් වෙනුවෙන් නැත්නම් ශිව දෙවියන් වෙනුවෙන් එවගේම පුල්ලයාර දෙවියන් වෙනුවෙන් මෙතන සත්කාර සම්මාන පූජාසන වින්ගලා තිනවා කියන එක අපිට දකින්න හම්බෙන්නේ මේ තැනට ආවට පස්සේ මේ හැම දෙයකම වැඩිය පුදුමයි කියන්නේ දේවෝන් ඇල්ල හරිම අපූර්වට හොඳටම සමීපව ලස්සනටම පේන මේ තැන මේ විදිහට නිර්මාණය කළේ කවුරුන් කවදා කුමන අවශ්‍යතාවයක් නිසාද යන්න පිළිබඳව නම් වෙලසි අපිට තොරතුරු හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මම කියන්නාවේ නදියක යවුනත්ය විදහාපාන විශිෂ්ටතම තැන තමයි දියැල්ල. අපි අර ඔයගේ අනාතරේ කතා කරේ යමිලයි මායි ගඟක මරණය සිද්ධ වෙන්නේ මොකේ කටේදී? ඔය තරුණ කාලේනේ. අනිවාර්යෙන්ම ගඟ මැරෙනවා මොකේ කටේදී. ඉතින් ගඟ එතන ඉවරයි. ඒක ලස්සන වෙන දවසක් අපි කතා ලොක හරි හරි අර්ථයක් තියෙන කතාවක්. කඳුකරේ දියැල්ලේ සීතලයි. විල්පත්තුට එහා පැත්තේ මූදු කරේ තියෙන රස්නේ සීතල රස්නේ දෙකක් විතර දැනුණාට වෙනසේ කැමරාවේ අපිටත් වෙනසේ කණ්ඩායමටත් ඔය දෙක දෙකක් නෙවෙයි ඔය දෙක එකක්
කුක්කුලන් ගමන ආවට පස්සේ අපිට හම්බ වෙනවා මේ කර්මාන්තයත් එක්ක ඉන්න ව්‍යාපාරිකයෙක්. එයා තමයි අජිත්. ව්‍යාපාරික අජිත්. කොහෙද ඇත්තේ? ජීවිතේ වනි යනවා. හොඳින් යනවා කටුක ජීවිතයත් එක්ක. කටුක ජීවිතයත් එක්ක හොඳින් යනවා කියලා අජිත්ය කියන්නේ. මට කියන්නකෝ අජිත්ගේ කාර්යභාරය මොකද්ද මේ ගම ඇතුළේ ඔයා කවුරුද කියන හඳුන්වන්නේ? මම මේ ගමේ උපන්නේ. මම 1981 මේ ගමේ උපන් පුද්ගලෙක් හැටියට තමයි මම මේ අය හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් අය මේ ගමුව කල්පිටිය මේ වගේ ගම් වල ඉපදිලා ක්‍රමයෙන් ඇවිල්ලා මෙතන ඇවිල්ලා වැඩ කරනවානේ. ඔයා ඉපදුනේ මෙහෙද? ඔව් ඉපදුනේත් මෙහෙ. ආ ඉපදුනේත් මෙහෙ. දැන් මේ ගම්මාන ගත්තම මේ ගමුව හලාවද දැන් දිවර රැකියාවේ නියැලෙන්නේ වැඩිපුරම මේ ගමු කට්ටියනේ. ඒතකොට මේ ගමු කට්ටිය තමයි ගංගේ වාඩිය පල්ගහතුරේ බත්තලංගුණ්ඩුව සහ පූප්පුලම මේ යන දීවර ගම්මාන හඳුනගත්තේ මේ මීගමු ජනතාව මේගොල්ලෝ සංක්‍රමික දීවරේ සංක්‍රමික දීවරේ. එතකොට මේගොල්ලෝ කාලෙන් කාලෙට එක එක ප්‍රදේශ වලට යනවා දීවර රැකියාවන් සඳහා. එහෙම හොයාගත්ත ගම්මානයක් තමයි මේකේ මේ පූප්පුලම කියන්නේ. නමුත් මේ පූප්පුලමේදී දැන් අපි ඉතිහාසය ගත්තා මගේ සීයා ගත්තම මීගමුවේ. මගේ ආච්චි ගත්තම මීගමුවේ. නමුත් අපි උපදින්නේ මෙහි. ඔව් ඉතින් પરම්පරා මේ මං ඇවිල්ලා හතරවෙනි પરම්පරාව මගේ දරු පස්වෙනි પરම්පරාව දැන් પરම්පරා පහක් විතර දැන් අපි ඇවිල්ලා තියෙනවා අපිට මේ ගම්මානය යම් කාලයක ඇතහැර යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පසුගිය කුරු යුද්ධය නිසා අපිට මේ ගම ඇතහැරලා යන්න සිද්ධ වෙනවා. එතනදී ඔබට දැක ගන්න පුළුවන් වෙයි මේකේ තියෙන ගොඩනැගිලි මේ නටබුන් වෙලා තියෙනවා. ඒකට සාක්ෂි බිල්පත්තුව රක්ෂිතය මඩෝද්‍යානයත් එක්ක ඊට පස්සේ මේ හැම පැත්තෙන් පේන මේ අන්නාරම් දිස්ත්‍රික්කය එක්ක බැඳුණු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයත් එක්ක කොහොමද මේ ගමේ ඉතිහාසය? මේ ඉංග්‍රීසින් පාලනය කරපු කාලේ මේගොල්ලෝ මුතු ගත්තා. මේ මුතු ගන්න භාවිතා කළේ මේ ගම මුතු හොදන්න. ඒ කියන්නේ මුතු බෙල්ලන් හොදන්න මේ ගම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එතකොට මේකේ සේවකයන් ගෙනල්ලා දාලා තියෙනවා. ඉතින් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා වාලම්පුර චිත්‍රපටියේ. වාලම්පුර චිත්‍රපටිය රඟපාන්නේ මෙහි. ඔව්. එතකොට මේ විජය කුමාරතුංගයන් මෙහි ඇවිල්ලා මේ චිත්‍රපටිය රඟපානවා මෙහි. ඉතින් එතනදිත් ඊටත් එහා ඒ කියන්නේ දැන් අපි මේ චිත්‍රපටියට දැන් අවුරුදු සැහෙන ගාණක් වෙනවා. ඊටත් කලින් අපේ සීයලා මුත්තලා මේකේ ඉඳලා තියෙනවා. ඒකට අර සුද්ධු සමග වැඩ කරලා තියෙනවා. 1948 ශ්‍රී ලංකාවට නිදහස හම්බෙනකොටත් මේක ඡන්දදාය. ඡන්ද මැදිස්ථානය. सुंदर गम LTT කරදර හොඳටම තිබ්බ පරිසරයක් මේ. අද අපි මෙහෙම කතා කරාට එදා එහෙම පුළුවන් කමක් තිබ්බේ නැහැ. මේගොල්ලෝ මේගොල්ලන්ගේ ජීවිතේ ගැට ගහගන්න මේ කර්මාන්ත අතෑරලා දාලා පවුල් අරන් පවුල් පිටින් පැනලා ගියා. ජීවිතේ බේරගන්න. හැබැයි අද බොහොම සාමකාමී. අජිත් මේ ගමේ පවුල් කීයක් විතර ජීවත් වෙනවද දැන්? දැනට පවුල් 60ක් පමණයි ජීවත් වෙන්නේ. නමුත් මේකේ පවුල් 151ක් ඉන්නවා. ඒ 151ම අද වෙනකොටත් කැමැත්තෙන් ඉන්නවා මේ ගමේ ඇවිල්ලා ජීවත්. මොකද යටිතල පාසුකම් නැහැ. ඉස්කෝලයක් නැහැ ළමයි ඉගෙන ගන්න. විදුලිය නැහැ. යන්න එන්න පාර ඔබතුමන්ලා දැන් දකින්න නැති ඔබතුමන්ලා ගම ඇතුළට එද්දි මොන තරම් දුකක් විඳලාද මේ ඇතුළට ආවි කියන එක. ඒ පාර අපිට නැහැ. දැන් අපිට ප්‍රාදේශ සභාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ සියලු තැන් වලින් අපිට ඒව සපයා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. පොඩි ඉල්ලීමක් කරනවා ඔබ මේ ඔබේ මාධ්‍යයෙන් පුළුවන් නම් මේක ලෝකයට පෙන්නලා අපිට පුළුවන් තරම් සහනයක් මේකෙන් අරන් දෙන්න අපේ අපි අපිත් ආසයි. අපේ දරුවෝ කුරුළු පැටවු වගේ පාසල් යනකොට අම්මා එක තැනක තාත්තා එක තැනක
දැන් සම්පත් මේ ඔය පටිගත කිරීම කරපු ගිය අවුරුද්දේ අපේ රසික වින්දන රසික තමයි නිෂ්පාදක තුමා විදිහට ගියේ මේ අසංකත් එක්ක කණ්ඩායම ගියේ අපි කැමරා ක්‍රූ එකත් එක්කලා ගියේ දැන් විල්පත්තුවේ ඉඳලත් කිලෝමීටර් ගාණක් පැය 4 කතර ගමනක් යනවා පූක්කුලම කියන ගමට යන්න ඉතින් මූදයිනේ තියෙන විරලේ තියෙන ලස්සන ගමක් අර මට හිතෙන දැන් යාර අන්තිමට කියනවා ගිය අවුරුද්දේ අපි පෙබරවාරි මාර්තු වගේ මම හිතන්නේ ඔය ගමනේ ගියේ ඔහු කියනවා මේ ගමට ලයිට් නැහැ ඉස්කෝලේ යන්න පුංචි උන්ට ඉස්කෝලයක් නැහැ අම්මා එක තැනක තාත්තා තව තැනක පුංචි උන් තව තැනක උන්ට කිසිම පිළිසරණක් නැහැ ওই වචන අදාය පාරක් ඇහුවට පස්සේ ඔබේ මට හිතෙනවා නංග ඔබේ ඔබේ මනස රත්නයක දෝංකාර දෙනවා නම් අපි හිතනවා සමාහට බලධාරීන්ගේ අවධානය මේ වෙනකොටත් වෙනසෙන් පස්සේ යොමු වෙලා ඇති එහෙම තොරතුරක් තියෙනවා අපිට පොඩි දුරකටන මත දුනත් කමන්නේ නැහැ පොඩි සැනසෙල්ලක් අපිට මං හිතනවා අමිල මේ මේ කොළඹ නිල නිවාස වල ඉන්න සහ සොපිරි වාහන වල යන ඉතා අතලොස්සක් නේ මේ රටේ සැප විඳින්නේ ඒ සැපට ඉර්ෂ්‍යා කළ වැඩක් නැහැ ඒ යුතු ඒ පිනනේ කුසල් බලයනේ කුසල් බලයෙන් නිසා තමයි මේ සැපක් හම්බෙලා දෙන්නේ. හැබැයි ඔබ විශ්වාස කරන්න ඔබ පිළිගන්න මේ රටේ දහසකුත් එකක් මිනිස්සු දුක් විඳිනවා. එක්ක යන්න විදිහක් නැහැ. ඒක ප්‍රවාහණය වෙනුවෙන් දුක් විඳිනවා. පාසලකට යากන්න දරුවන්ට ඉස්කෝලයක් නැතුව දුක් විඳිනවා. ආහාර ප්‍රශ්න සම්බන්ධයෙන් දුක් විඳිනවා. ප්‍රශ්න 10000 කෝටියක් සම්බන්ධයෙන් මිනිස්සු දුක් විඳිනවා. ඒ කියන්නේ දුක් විඳින මිනිස්සු වැඩි. මේ මහත්ය හොඳ කතාවක් කිව්වා. කොවෙනිය ගැන. අමිල ලංකාවට විජය එනකොට විජය ආවනම් ලංකාවට විජය එනකොට කුවේනි කොහමද හිටියේ කුවේනි හිටියේ කපු කටිමින්නේ කපු කටිමින් කියන්නේ රෙදි මහනවා නේ රෙදි වියනවා අපි රෙදි හදපු జాතියක් අද අපි චීනෙන් රෙදි ටිකගෙන ගම් බලන් ඉන්නවා රෙදි මහන්න ඒ කියන්නේ පැහැදිලි දැන් අපි රෙදි හදපු මිනිස්සු ලෝකෙ රෙදි හදලා දුන්නා අපි හැබැයි අද ගාමට් ෆැක්ටරි ටික වහගෙන බලන් ඉන්නවා චීනි රෙදි ටික ගේනකන් ඉතින් ඔහොම තත්ත්වයක් තියෙන්නේ ඔබගේ වගේ මර දුප්පත් මිනිස්සු දුක සැපක් විදිහට බාර ගන්නකොට ඔබ කිව්ව කොළඹ මිනිස්සු සැපේ දුණා කියන එකට ඇත්තම සම්පත් දුක සැපක් විදිහට අර දුෂ්කර මිනිස්සු බාර ගන්නකොට සැපේ දෙන මිනිස්සු සැප සැපක් විදිහට හිතනවා නම් එතරම් තියෙන දුකක් මේ රාත්‍රියේ తాවකාලිකයිනේ ඒකට හේතුව පසුදා යලි ආලෝකේ උදා වෙනවා රාත්‍රියේ తాවකාලිකයි හැබැයි මේත් එක්තරා රාත්‍රියක් මේ රාත්‍රියත් తాවකාලිකයි බදුල්ලට යනකොට ලස්සන ලස්සන තැන් හම්බෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මේ ඉන්න තැන ඉඳලා නෙමෙයි කඩු ගන්නාව පේරාදෙනිය පහු කරලා එනකොට තමයි මේ ගමනේ හරි අපූර්ව සුන්දර තැන් අපට මුණ ගැහෙන්නේ. ඒ වගේ ලස්සන පරිසරයක් තියෙන ලස්සන පැත්තකට අපි ආවා. අපි ඉන්නේ වටවල. ලංකාවේ වර්ෂාපතනයේ වැඩියෙන්ම ලැබෙන ප්‍රදේශයේ වටවල කියලා සාමාන්‍යයෙන් අපි දන්න දෙයක්නේ. වටවල තියෙන සුභාදහම අවට පරිසරය ගහකොළ හරි පරිසරයේ පුදුමාකාර විදිහට අනුවර්තනය වෙච්ච වටපිටාව සුබදාහම තමයි දකින්න හම්බෙන්නේ. වටවල දුම්රිය ස්ථානය 1894 විතර ඉදි වුණා කියලා තමයි තොරතුරු තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මූදු මට්ටමේ ඉඳලා උස මේ දුම්රිය ස්ථානයට මීටර 994ක්. කොළඹ ඉඳන් රේල්වේ වටවලට එන්න කිලෝමීටර 162ක් තියෙනවා. වටවල ඉඳලා අපේ ගමනාන්තය බදුල්ලට තව කිලෝමීටර 130ක් තියෙනවා. ඒ හින්දා ආව දුරතරම දුරක් අපට යන්න නැහැ. නමුත් මේ පැත්ත හරි ලස්සනින් දත් වටවල ඇවිල්ලා වටවල තියෙන පරිසරයේ අසිරිය නිදහස සිසිලස අපූර්වත්වය විඳින්න ඕන හින්දත් වෙනස කණ්ඩායම චුට්ටක් වටවල නතර වුණා බදුල්ලට අපි මේ යන ගමනේදී අපිට හම් වෙනවා ලංකාවේ දිගම බිංගේ සිංගිමලිය.
අපි ඉන්නේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගේ හැටන් වල හැටන් වල කියලා කිව්වට හැටන් වලම නෙවෙයි හැටන් පොඩ්ඩක් පහු කරලා බදුල්ල පැත්තට කිලෝමීටරයක් වගේ යනකොට සිංගිමලේ කියලා මේ දුම්රිය පාරේ ප්‍රසිද්ධ තැනක් තියෙනවා සිංගිමලේ ප්‍රසිද්ධ වෙන්නේ ලංකාවේ දැනට තියෙන දිගම දුම්රිය උමග මේකේ දිග සම්පූර්ණ අඩි 1835ක් විතර මේ ඇතුලේ සාමාන්‍යයෙන් ලොකු කුඩා ප්‍රමාණයක අපි මෙහෙම කියන කෝච්චියක දිග ගත්තොත් එහෙම එන්ජින් දෙකයි පෙට්ටි 6යි එතකොට ඔක්කොම කෑලි 8යිනේ ඒ වගේ දුම්රිය 5ක් 6ක් එක දිගට නතර කරන්න පුළුවන් ඉඩ කඩක් මෙතන තියෙනවා මෙහෙම හිතමුකෝ දුම්රිය මාර්ගයේ දිග අඩි 1835ක් කියලා මං කිව්වනේ ඕක කෙනෙකුට හිතා ගන්න බෑනේ අඩි 1835ක් කියන්නේ කොච්චර දුරක්ද කියලා මෙහෙම කියමු එන්ජින් දෙකයි දුම්රිය මැදිරි 6යි එතකොට ඔක්කොම කෑලි 8යි 8ක් දිග කෑලි 8ක් තියෙන දුම්රියක් කියලා හිතන්නකෝ මේ වගේ කෑලි 8ක් තියෙන දුම්රිය 7ක් විතර එක දිගට මේ පිටිපස්සෙ තියෙන සිංගිමලේ උමගේ ගාල් කරලා උනත් තියන්න පුළුවන් ඒ තරම් දිගක් මේ උමගේ තියෙනවා ඒ නිසාම කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය යන අය මේ උමගේ ඇතුලේ යනකොට අත්දැකීම් ඔබට තියනවා නම් සමහර විට කෑ ගහන ගමන් හූ කියන ගමන් තමයි මේ උමගේ යන්නේ සාමාන්‍ය දහවල් කාලේදී වුණත් කෙනෙක් මේ උමග මැද්දේ යනවා නම් අනිවාර්යෙන්ම විදුලි පන්දමක් භාවිතා කරනවා කොළඹ ඉඳන් බදුල්ල පැත්තට එන මේ දුම්රිය පාරේ අපි 1 2 3 කියලා දුම්රිය උමගවල් ගණන් කරොත් එහෙම සිංගිමලේ දුම්රිය උමග නොම්බර 14 අමිල මහදවල් බදුල්ල යනවා නම් දුම්රියේ ටිකක් වැඩිපුර දුම්රිය ඇතුලේ රැවෙන්නේ උතනදී මයිකයි මුලින්ම ගියේ රාත්‍රී තාවකාලිකයි කියලා දෙවනි දුම්රිය දෙවනි දිගම දුම්රිය උමග කොහේද කියලා දන්නවද අමිල මෑතකදී දොච්ච එකනේ නෑ දෙවනි දිගම දුම්රිය උමග අලගල්ලේ තව එකක් නම් අලුතෙන් හදලා දුම්රිය මාර්ගයක නෑ දකුණු දුම්රිය මාර්ගය තුල මම හිතන්නේ අපි දැන් ওই සිංගිමලට වැඩිය දිගින් වැඩි දුම්රිය මාර්ගයක් තුරතුර අපි තුරතුර ඉස්සරහට කියව හිතන් ඉන්නවා මොකද මගේ කිව්වේ දක්ෂින දුම්රිය මාර්ගෙත් අපි ගමනක් යන හිතාගෙන ඉස්සරහට ඒක ගැන අපි දුම්රිය දෙපාර්තමේන්තුව මතක් කරන්න ඕනේ අපේ නිහාල් රූපසිංහ මහත්තයා ඇතුළු එදා හිටපු දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිතුමා සහ වත්මන් සාමාන්‍ය අධිකාරිතුමාත් මම හිතන්නේ අපි දන්නවාද වෙනස බලනවා එතුමාට අපි ආරාධනා කරා මේ පහුගිය වැඩත් එක පොඩ්ඩක් බලන්න කියලා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්කලා වෙනසේ ලංකාව පුරාම සවාරි කරලා සවාරි ගිහිල්ලා ඒ පින්තූර ටික බොහොම රහට ඔබට ගේන්න අපි ඉස්සරහට හිතාන ඉන්නවා රෙදි කරේ තියන්න නටමුද? රෙදි කරේ තියන්න නටමුද? රෙදි අතට අරන්න නටමුද? රැවෙන්න වෙන හොඳයි නේ. ආ. එහෙනම් එහෙම කරමු. Thank you.
පහතරට සම්ප්‍රදාය සලුපාලිය ඉතින් බොහෝ තැන්වල හරි ඉල්ලුමක් තියෙන ජනප්‍රිය ප්‍රසිද්ධ නර්තනංගයක් මට මතක හැටියට අමිල අපිට ඔය වැඩසටහන වෙනසේ 150 අපි ඔබ රූගත කරේ ඇත්තම රූගත කිරීමක් නෙවෙයි සජීව විකාශයක් කරේ අපේගම පරිසරයේ එදා තමයි ওই නැටුම අපි ගෙනාවේ ඒ කියන්නේ මේ අවුරුදු 8කට ඊටත් එහා 10කට එහා පැත්තේනේ අසල ඒත් බලනකො අද වගේ හරි රැ වෙනවා අපි යන් ආයි ලගේ මුකෝච්චියට බදුල්ලට යන්න
ग्रेट वेस्टर्न में स्टेशन के आप यहाँ लेंगे देंगा और उधर पहले भी आया थिंगर श्रीपाद स्थान पे है ना थिंग अपे अभी तक काबू बदल को ची आपु पड़ी मैंने के ट्रेन ने के आपु बहुत दिन एक में तो ना बहरा टिका निमंगा रही ना बिना दे देखो तो ना कभी ना ट्रेन का नाम तला थी ना में तो नहीं पास से अभी तो थबत गोड़क देवल बालम थी ना ये अतरिन किया नोने नाइन नाच दिमोदर पालम इड पास से एल्ला स्टेशन के थी ना लंकावे परिसर सुंदर अत्यातीन හොඳටමත් යාගෙන ඉන්න ස්ටේෂන් එක කියලා සම්මාන හිම ගත්තානේ ඇල ස්ටේෂන් එක. ඉතින් ඒ වගේ තව ගොඩක් දේවල් දකින්න තියෙනවා. අපිට මතක් කරන්න ඕනේ මේ මේ එන ගමන ඇතුලේ අපිට ඉස්සරහට හම්බෙනවා සෝඩා බෝටල් කර්ව් කියන එකේ නානෝ හැරියේදී. ඒ කියන්නේ තව ඉස්සරහට. එතෙන්දී කියනවා මේ ට්‍රේන් එකේ අපි පිටිපස්සෙම පෙට්ටියක් अंतिम मुहूर्ति बेंड के दिन पुलवां खमक तेन एवगेम कीन पहाल इतनी बेलव पहाल हतम्मक पितर दुरी अभी आपू गमन मार्गे पेन अभी आपू रेल पार पेन हेबई हतम्मक पितर दुरी पेमुनट एतम गो खे खेरकिला 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 हम हतम्म पहाक पितर थिंक पड़ी एसबंद मक्वा मे हेमदेम दकीन तब इस अन्न वेना